දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස 2018 වසරේදී පමණ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදිකර තිබූ මුල්ලිවයිකල් සමරුම් ස්මාරකය විශ්වවිද්‍යාල බලධාරීන් විසින් ඉකුත් 8 වෙනිදා රාත්‍රියේ ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් එම ඉවත් කිරීමත් සමග විශ්වවිද්‍යාල ඉදිරිපිට ප්‍රසූවෙහි සිසුන් ප්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතින් එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණා. පසුව තත්ත්වය පාලනය කිරීමට කෝප්පයි පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය දෙද වීමට බලධාරීන් කටයුතු කර තිබුණා. අනතුරුව මෙම ස්මාරකයේ ඉවත් කිරීමට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු පසුගිය 9 වෙනිදා පස්වරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවා. කෙසේ වෙතත් දින දෙකක් පුරා පැවතීම මාරාන්තික උපවාසය අද පෙරවරුවේ අවසන් වූයේ යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති එස් ශ්‍රී සට්කුණරාජා මහතා එම ස්මාරකය නැවත ඉදිකරන බවට පොරොන්දු වී මුල්ගල් තැබීමෙන් අනතුරුවයි. මෙතර ස්මාරකයේ ඉවත් කිරීමට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ගෙන ගිය මාරාන්තික උපවාසයට සහාය පළ කිරීමක් වශයෙන් අද පෙරවරුවේ උතුරු නැගෙනහිර පළාත්වල ප්‍රදේශ රැසක හර්තාලයක් දියත් කර තිබුණා. ඒ ද්‍රවිඩ දේශපාලන පක්ෂවල සහ යාපනයේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමකට අනුවයි. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ හර්තාලයේ හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල වෙළඳසැල් වසා තිබුණු දක්නට ලැබුණද ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනු දැක ගැනීමට ලැබුණු බවයි. බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්